பியானங்கியது புத்திரனங்கியது சுதாத்மியனங்கியது நாமேன் அப்ப சுவாமின் வென ஜேசு கிறிஸ்துவின் வான்சேகே வர பிரசாதியத் தேவி பியானங்கே பிரேமியத் சுதாத்மியனங்கே சகபாகி கமத் ஒப்ப சியல்லன் சமக பவதீவா දහම් ප්‍රචාරයේ දීපී පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීමට මුහුණ දී යුතුය. අද සාමාන්‍ය සමයේ 15 වැනි දිනයි. ජේසුස් වහන්සේ දේව රාජ්‍ය දේශනා කිරීම සඳහා නවරදින සුළු මිනිසුන් තෝරාගෙන ඇත්තේ ගැඹුරු වර්තයකින් යුක්තවය. එසේ තෝරා ගනු ලැබුවේ නිදහස්ව දේව රාජ්‍ය වටහා ගැනීමටය. අප සැමට නිදහස ලබා දීමේ හේතු කොටගෙනය. මෙම යාගයේ තුලදී එම නිදහස නිසි අයුරින් යොදා ගැනීමට අවශ්‍ය ශුද්ධෝත්තම වරන් ලබා දෙන ලෙස ඉල්ලා දෙවිනි යදිමු. ප්‍රියදර සහෝදර සහෝදරිනි අපි අද සහභාගී වන්නට යන්නේ සාමාන්‍ය සමයේ 15 වන ඉරිදා දිව්‍ය පූජාවටයි. මෙතුමු යාගයට සුදුසුකම් ලබන්නට අපි අපගේ වැරදි මතක් කරලා ඒ වඩදෙවි පියනන් වහන්සේගෙන් සමාව අයද සිටිමු. සියලු බලසිතියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනින් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත කන්නේ මරිතුමියද සිරිසුරු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මෞදේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යඥා කරන මෙන් අවනත වෙල්ලා සිටිමි. සියලු බල දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේ. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගෙහි දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොන් වහන්සේගේ දවරදරන්නට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රජානනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජන්ත පුත්‍රෝ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනී දෙවි ස්වාමිනී දේවාච බාලකයාණනි පියනන්ගේ පුත්‍රයාණනි ලොවේ පව්හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින ඔබ වහන්සේ අපගේ යදුම පිළිගත මැනව. පියනන්ගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන්න් සමග දෙවි පියනන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. සෞබලති ස්වාමිනී ඔබ වහන්සේ නොමග යන්න වුන් ඔබ වහන්සේගේ ධර්මාලෝකයේ මගින් නිසි මගට සේඳු කරන සේක් වේද? ක්‍රිස්තියානි ධර්මය අදහන අප සැමට ධර්මානුකූල නොවන සෑම දෙයින්ම වැළකී සිටීමටද එම දහම අනුව දිවි ගෙවීමටද අපට වරම් දුන මැනව. මෙකී දේ බහාශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන් වසදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දේසාම අපට ලැබේවා. විවාඩි වෙලා දේව වචනයට සාවධානව හැම කන් දෙමු. ඔබ ගොස් මාගේ සිනගට දිවස් වැකි දෙසන්න. ආමෝස් දිවස් ප්‍රසාදිතුමාගේ පොතෙන් උපුටාගත් කොටසකි. අමසියා ආමෝස් අමතා දිවස් කියන්නා මෙතනින් යන්න. ජුදාරටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න. එහි ඔබේ දිවස් දෙසුම් කරන්න. මින් පසු දිවස් දෙසුම් බෙතෙල් හි නොකරන්න.
මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය මෙය ජාතික සිද්ධස්ථානයයි කීවේය. ඒට ආමෝස් පිළිතුරු දෙමින් මෙසේ කීවේය. මම රැකියාව වශයෙන් දිවස්වැකි කියන දිවස්වරයෙක් නොවෙමි. මම ගොපල්ලෙක්මි, අතික්කා වගා කරන්නෙක්මි. එහෙත් සමිධානන් වහන්සේ එඬෙර රැකියාවෙන් පිටත මා කැඳවා නුඹගොස් මාගේ ඊශ්‍රායල් සෙනඟට දිවස්වැකි දෙසැන්නයි මට නියම කළසේක. දේව වචනය මෙසේය. දිවයින් වහන්සේට ස්තෝත්‍ර වේවා. සමිඳුනි, අප වෙත කරුණාපා, අපට ගැලවීම දුන මැනව. සමිඳුනි, අප වෙත කරුණාපා, අපට ගැලවීම දුන මැනව. දෙවි සමිඳුන් වදාරණ වදනට සවන් දෙමි. මන්ද සියසෙනකටද සැදැහැවතුන්ටද එතුමන් තුළ විශ්වාසය තබන අයටද සමිධානෝ සමදානය දීමට පොරොන්දු වූසේක. සමිඳුනි, අප වෙත කරුණාපා, අපට ලැබීම දුන මැනව. සමිඳු එතුමන් හට ගර්භය පාන අයට ගැලවීම ඉතා සමීපව ඇත්තේය. සත්තටම එතුමන්ගේ මහිමා අලංකාරය අප රටෙහි බබලන්නේය. තිරපෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේය. සමිඳුනි, අප වෙත කරුණාපා, අපට ගැලවීම දුන මැනව. විශ්වාසවන්තකම මෙහි තරෙන් ඉහළට නගින්නේය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේය. සමිධානෝ අප සමුද්‍රිමත් කරන සේක. අප දේශයෙහි පළදාව නිපදවන්නේය. දැහැමි බව එතුමාන්ට පෙරටුව යන්නේය. එතුමාන්ගේ පාසලකුණු මාර්ගයක් වන්නේය. සමිඳුනි, අප වෙත කරුණාපා, අපට ගැලවීම දුන මැනව. පාවුලුතුමන් විසින් එපිසවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුන් වහන්සේ තුලින් ස්වර්ගීය ස්ථානවල සියලු අධ්‍යාත්මික ආශිර්වාද අපට දෙවා වදාළ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමයෙන් උන්වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක. තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන උන්වහන්සේ අප දරුකමට පිළිගන්නා පිණිස දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක. උන්වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයානන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබා දුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහාය. ක්‍රිස්තුස් වහන්සේගේ යාගික රුධිරය කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරය අපට මිදීමත් පව්කමාවත් ලැබී ඇත. ඒ වරප්‍රසාදය සියලු ප්‍රඥාවෙන් හනුවනින් උන්වහන්සේ අපට බහුලව ප්‍රදානය කර උන්වහන්සේගේ කැමැත්තේ අභිරහස අපට දන්වා වදාළ සේක. එසේ කරන ලද්දේ තමන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ සිය කැමැත්තෙන්ම නියම කරගත් සුවකී අභිප්‍රාය අනුවය. දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම් නියමිත කාලයේදීද ස්වර්ගෙහිද පොළොවෙහිද එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල ක්‍රිස්තුස් වහන්සේ යටතේ එක්සත් කිරීමය. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Thank you.
වචන ආත්මයද ජීවනයේද වන්නේය. සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සුවිශේෂක මාක්තුමන් විසින් ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. එකල උන්වහන්සේ 12 දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යවූසේක. අසුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයද දුන්සේක. ගමනට සැරෑටියක් හැර රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසිවක් නොගෙන වහන් පයලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කතා කොට ඔබ යම් කිසි නිවසකට පිවිසි කල එතනින් පිට වී යනතෙක් එහිම නවතින්න. යම් තැනකදී ඔවුන් ඔබ පිළිගන්නේවත් ඔබේ වචන අසන්නේවත් නැත්නම් එතනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන දූලි ගසා දමන්නේයි වදාළසේක. එලෙස ඔබහු පිටත්ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතුයයි දේශනා කළහ. තවද ඔබහු බොහෝ දුෂ්ටාත්මයන් දුරුකොට බොහෝ රෝගීන්ද තෙලින් ආලේපකොට සුවපත් කළහ. සමිඳුන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. සුළු මොහොතකට වාඩිවන් ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 15 ඉරිදා දිව්‍ය පූජාවට සහභාගි වන අපට පළමුණ කීවීමේ අහන්න ලැබුණේ ආමොස් දිවසිවරයා ගැන. ආමොස් දිවසිවරයා ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 8 සියවසේ පමණ. ආමොස් දිවසිවරයා කියන්නේ ගොපල්ලෙක්, ඒ වගේම ගොවියෙක්. බලන්න අද පළමුණ කියවීමේ ඒ බව සඳහන් වෙනවා. ආමොස් දිවසිවරයා කියනවා, මම රැකියාව වශයෙන් දිවසිවක කියන දිවසිවරයෙක් නොවෙමි. මම ගොපල්ලෙක්මි, අත්තික්කා වගා කරන්නෙක්මි. ගොපල්ලෙක් කියන්නේ හරකුන් බලාගන්න කෙනෙක්. අත්තික්කා වගා කරන ගොවියෙක් තමයි ආමොස් දිවසිවරයා කියන්නේ. එතකොට එහෙම රැකියාවක නියැලුණු කෙනෙක්ව තමයි දෙවියන්වහන්සේ කැඳවන්නේ උන්වහන්සේගේ වචනය මිනිසුන්ට කියන්න. මේ කැඳවීම තුළින් අපට පැහැදිලි වෙන කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි දෙවියන්වහන්සේ කෙනෙක්ව කැඳවනවා නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය කරන රැකියාව උන්වහන්සේට අදාළම නැහැ. ඒ තැනැත්තා වෛද්‍යවරයෙක්ද, ඉංජිනේරුවෙක්ද, කම්කරුවෙක්ද, දීවරයෙක්ද කියන එක උන්වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේට අවශ්‍ය නම් කිසියම් කෙනෙක්ගෙන් සේවාවක් කරගන්න උන්වහන්සේ ඒ තැනැත්තා හෝ තැනැත්තිය කැඳවනවා. එතකොට ඔබ හිතන්න එපා ඔබ පූජකයෙක් නොවන නිසා උන්වහන්සේ ඔබව කැඳවල නැහැ කියලා. ඔබව කැඳවන්න පුළුවන් උන්වහන්සේගේ කිසියම් කාර්යයක් සඳහා. ගැහැණුවා හිතන්න එපා ඔබ සිස්ටර් කෙනෙක් නොවන නිසා ඔබව කැඳවල නැහැ කියලා. ඔබට විවිධ කාර්යයන් සඳහා දෙවියන්වහන්සේ කැඳවනවා. දහම් ගුරුවරියක් වන්නට පුළුවන්, එහෙම නැත්නම් ගීතිකා කණ්ඩායමේ සමාජිකාවක් වන්නට පුළුවන්, එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනය කෙනෙක්ට කියලා ඒ තැනැත්තා හෝ තැනැත්තිව යහපත් මාර්ගයට ගන්නට වන්නට පුළුවන්, කොට්ටාස නායකයෙක් වන්නටත් පුළුවන්. ඒ කාර්ය මොකක් වුණත් ඔබ දෙවියන්වහන්සේට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, දේව කැඳවීමට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා අද මෙනෙහි කරන්නට අවශ්‍යයි. අද අපි දකිනවා ආමොස් දිවසිවරයාව ප්‍රතික්ෂේප කරනවා. දැන් වහන්සේගේ කාර්ය කරන්න ගියාම සමහර ලාවට අපිවත් ප්‍රතික්ෂේපට ලක් වෙනවා. මිනිස්සු අපට පීඩා කරනවා. බලන්න ආමොස් දිවසිවරයාට අමෙසියා කතා කරලා කියනවා. අමෙසියා කියන්නේ එදා හිටපු රජගේ වන්දිබට්ටෙක්. අමසිය කතා කරලා කියනවා,
දිවස් කියන්න මෙතනින් යන්න එළවනවා ආමොස් දිවස්වරයා මෙතනින් යන්න ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න ඒ කියන්නේ ඔබ ගොපල්ලෙක් නම් මේ ජීවිකාව කරගන්න එහි ඔබේ දිවස් ඇසුම් කරන්න මින්පසු දිවස් දෙසුම් බෙතෙල්හි නොකරන්න මොකද බෙතෙල් කියන්නේ රජතුමා නමස්කාර කරන ස්ථානය කියලා ඒ අමසියා කියනවා ඒ වගේ ආමොස් දිවස්වරයාව එපා කියලා ප්‍රතික්ෂේප කළා වගේ අපිවත් සමහර ලාවට ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඉන්න පුළුවන් ජේසුව ප්‍රතික්ෂේප කළා නම් අපි කවුද ජේසුව එපා කියලා කුරුසය යන ගහලා දැම්මා නම් අපිට කොහොම වෙන්නට පුළුවන්ද උන්වහන්සේ මේ කියනවානේ අමු ගහට එසේ වී නම් වියලි ගහට කොහොම වෙන්න පුළුවන්ද කියලා ඒ නිසා ප්‍රතික්ෂේපේ කියන එක දිවැසිවරයෙක්ගේ කාර්ය විතරක් නෙමෙයි ශ්‍රාවකෙක්ගේ ජීවිතය තුලත් වෙන්න පුළුවන් දෙයක් ඒක අපි මතක තබා ගන්නට ඕන පළවෙනි කියවීමෙන් දෙවෙනි කියවීම තුලත් අඩංගු වන්නේ සුදු පාවුලතුමා තමන්ව මේ දෙවන් වහන්සේගේ කාර්යයට තෝරාගත්තාට දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා එපිසවරුන්ට ලියපු ලිපියේ සුදු පාවුලතුමා මෙන්න මෙහෙම කියනවා දෙවෙනි කියවීමේ ක්‍රිස්තුන් වහන්සේ තුලින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශිර්වාද අපට දේවා වදාළ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවන් වහන්සේ අප තෝරාගත්සේක. ලෝකේ මැවීමට ප්‍රථමයෙන් දෙවන් වහන්සේ අප තෝරාගත්සේක. උන්වහන්සේ කියනවා අපිව තෝරාගෙන තියෙන දෙවන් වහන්සේ ලෝකේ මවන්නත් ඉස්සල්ලා කියලා. අපි අහලා තිනවා ජෙරමියා දිවසේවරයා කියනවා උනාන්සේව දෙවන් වහන්සේ තෝරාගත්තේ මෞකුස පිලිසිඳ ගන්නටත් කලින් කියලා. පාවුල්තුමා ඊටත් එහා ගිහිල්ලා කියනවා උනාන්සේව තෝරාගත්තේ ලෝකේ මවන්නටත් කලින් කියලා. කොහොම වුණත් දෙවන් වහන්සේ කාව හරි උනාන්සේගේ කාර්යයට තෝරා ගන්නවා නම් උනාන්සේ තෝරාගන්නේ අනාදිමත් කාලයක පටන්. සැලසුම් හදන්නේ අනාදිමත් කාලයක පටන්. සමහරලාවට ඒ සැලසුම් මනුෂ්‍ය අපට තේරෙන්නේ නැහැ. දැන් මගේ ජීවිතේ ගත්තොත් එහෙම මම දෙව්සත්තලට ගියේ කොහොමද? පුංචි දවස්වල මේ දරුවෝ වගේ මාරවිල දේවස්ථානයේ පූජා උදව් වුණු කොල්ලෙක් මම. අපිත් එක්ක පූජා උදව් වුණු අයියා කෙනෙක් මාරවිල දෙව්සත්තලට ඇතුළුලා තිබුණා. ගමේ ඉන්න අයට ළඟපාත ඉන්න අයට නිවාඩු මාසේ ආරාධනා කරලා තිබුණා වතුර දාන්න ඉන්න කියලා සෙමිනේරියේ මල් ගස්වලට. ඉතින් මට අර අයියා කතා කළා යන් අද වතුර දාන්න සෙමිනේරියට කියලා. මමත් ගියා. ගියාම සෙමිනේරියේ අධ්‍යක්ෂක පියතුමා කරු සුනිල් පියතුමා වල දන්නවා. අපි මේ කාලයක් සේවය කරපු පියතුමා. සුනිල් පියතුමා මගෙන් ඇහුවා සෙමිනේරියට එන්න කැමතිද කියලා. මං කිව්වා හා කියලා. ඒ වතුර දාන්න ගිය ගමන තමයි අද මෙහෙම පූජාත්තරේ ලැබලා අවුරුදු 16ක් ඇවිල්ලා තියෙන්නේ. දෙවන් වහන්සේ තෝරාගන්න විදිය හරි විශ්මේ ජනකයි. මුල්ම කාරණාව තමයි දේව කැඳවීමකදී අපි කොච්චර කැමති වුණත් වැඩක් නැහැ දෙවන් වහන්සේ තෝරාගෙන නැත්නම්. සමහර අය අපිත් එක්ක හිටියා බොහොම ආගමට ලැබි යාඥා කරන්නට ලැබි බොහොම නිවුණු පුද්ගලයෝ ඒ දවස්වල පාසල් ගිය සහෝදරයෝ. නමුත් ඔවුන්ට ලොකු ආශාවක් තිබුණා ඇත්තටම පූජකවරයට යන්නට. නමුත් ඔවුන්ව තෝරාගෙන තිබුණේ නැහැ. ඔවුන් යන්නට ගියා. අනිත් පැත්තෙන් අපි අකමැති වුණත් වැඩක් නැහැ දෙවන් වහන්සේ තෝරාගෙන නම්. ජෝනාගේ කතාව අපිට මතකයිනේ. ජෝනා දිවසිවරයා අකමැතියි කියලා දෙවන් වහන්සේගෙන් පලා යනවා. මොකේද පලා යන්නේ? නැවක නැගලා. එහෙම යනකොට ඒ නැවකුණාට උකට අසුලා ජෝනා දිවසිවරයා මූදර දාලා තල්මහෙක් ඇවිල්ලා ගිලලා තල්මහ ගිලලා කෙලින්ම දෙවන් වහන්සේට අවශ්‍ය නගරයේ නිනීවේ වමාරනවා. ජෝනා දිවසිවරයා කොහොම හරි දෙවන් වහන්සේගේ කාර්ය කරනවා. ඒකයි මම කිව්වේ අපි අකමැති වුණත් දෙවන් වහන්සේට අවශ්‍ය නම් ඔබව මාව කිසියම් කාර්යයක් සඳහා තෝරාගෙන
ඔබින් මගින් වැඩ ගන්නවාමයි. එනිසා මා ප්‍රේමවන්තයනි අද ඔබ කල්පනා කරන්න ඔබට ලැබිලා තිබෙන දේව කැඳවීම මොකක්ද? උනාසේ කතා කරන්නේ කිසියම් කාර්යයක් සඳහා, නිශ්චිත කාර්යයක් සඳහා. අද බලන්න අපෝස්තුලරුන්ව ක්‍රිස්තුන් වහන්සේ කැඳවන්නේ කාරණා තුනක්. සුදුසු විශේෂ පාටි සඳහන් වෙනවා පසුතැවිලි වී සිත් හරවා ගත යුතුයයි දේශනා කරන්න, යක්ෂයන් දුරු කරන්න, රෝගීන් සුවපත් කරන්න. මෙන්න මේ කාර්යයන් තුන තමයි අපෝස්තුලරු ගිහිල්ලා කරේ. ඒ කාර්ය සඳහා ඔවුන්ව කැඳවුවේ. දැන් අපිට ලැබෙන කාර්ය වෙනස්. ඔබට මට ලැබෙන කාර්ය වෙනස් වන්නට පුළුවන්. එකිනෙකාගෙන් වෙනස් වන්නට පුළුවන්. ඒ කාර්ය හරියට ඔබ ඉටු කරනවද කියලා මෙනෙහි කරන්න, තමන්ගේ කැඳවීම මෙනෙහි කරන්න අද ලස්සන අවස්ථාවක්. සුද ලීවිලි තුනම කතා කරන්නේ දේව කැඳවීම ගැන. අපි යමු සුදෝ සුසිස් පාටි ආරම්භයටම. එකල උන්වහන්සේ 12 දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යවූසේක. ඇයි දෙන්න බැගින් යවන්නේ? තනියම යවන්නේ නැහැ. සාක්ෂියට එක්කෙනෙක් ඉන්නවා. උදව්වට එක්කෙනෙක් ඉන්නවා. දෙදෙනා බැගින් යවන්නේ ඒකයි. අසුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයද දුන්සේක. උන්වහන්සේ හිස් අතින් නෙමේ යවන්නේ. සන්නද්ධ කරලා යවන්නේ. පූජාත්වරේ කරා යනකොටත් මට මතකයි මගේ ජීවිතයේ ගෙදර හිම හැකියාවන් දක්ෂතාවයන් නැතුව හිටපු මම දෙව්සත්තලට ගියාට පස්සේ උන්වහන්සේ හැකියාවන් දක්ෂතාවන් පිරවුවා. පුදුමාකාර විදිහට මමත් පුදුම වෙන විදිහට හැකියාවන් දක්ෂතාවන් වලින් පිරවුවා මාව. මම හිතුවා මේ නම් උන්වහන්සේගේ කාර්ය සඳහාමයි. උන්වහන්සේ මෙහෙම හැකියාවන් දානය කරන්නේ උන්වහන්සේගේ කාර්ය සඳහාමයි කියලා හිතුවා. සමහර අය එහෙම හැකියාවන් වලින් පුරවද්දී ඔවුන් හිතුවා මට එළියට ගිහිල්ලා මීට වඩා හොඳ වැඩක් කරන්න පුළුවන් කියලා. නමුත් ඔවුන් ඒ හැකියාවන් වලින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ එළියට ගිහිල්ලා. ඒකයි දෙවන් වහන්සේ උන්වහන්සේගේ කාර්ය සඳහා ඔබව සන්නද්ධ කරනවා. ඔබ දුර්වලයි කියලා හිතන්න එපා. කිසියම් කාර්යයක් ඔබට දුන්නාම අනේ මට බැහැනේ කියලා හිතන්න එපා. අවශ්‍ය වෙලාවට උන්වහන්සේ ඔබව බලවන්ත කරනවා. බලන්න අද සුදුසුසු පාටේ ඔවුන්ව පිටත් කරලා හරිද්දී ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ට අසුද්ධාත්මය මත බලයක් දෙනවා. ඔවුන්ව පළවා හරින්න බලයක් දෙනවා. ඒ බලයත් එක්කයි ඔවුන් යන්නේ. ගමනට සැරෑටියක් හැර රොටීවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසිවක් නොගෙන වහන් පයලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළසේක. ගමනට ගෙනියන්න කියන්නේ මොනවද? සැරෑටියක් ගෙනියන්න කියනවා. සැරෑටියක් ගෙනියන්න කියන්නේ තමන්ගේ ගමනට පහසුවක් එක. කාන්තාර ප්‍රදේශයේ ගමන් කරද්දී අද වගේ තාරපාරවල් නැහැනේ. පඳුරු අතරින් ගමන් කරද්දී, ගල් අතරින් ගමන් කරද්දී ගමනට පහසුවක් වාරුවක් සැරෑටිය. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් සැරෑටිය කියාපානවා එඬේරික නායකත්වය. දැන් අපෝස්තුලවරුන්ගේ ඒ 12 දෙනාගේ අනුප්‍රාප්තිකයන් තමයි කෙලින්ම අනුප්‍රාප්තිකයන් වන්නේ රදගුරුතුමල්ලා. රදගුරුතුමල්ලාගේ අතේ තියෙනවා මොකද්ද? යෂ්ටියක්. ඒක ඉන්දීරික නායකත්වය කියාපානවා. ඒ වගේ අපෝස්තුලවරුන්ටත් අරන් යන්න කියනවා සැරෑටියක්. ගමනට සැරෑටියක් හැර රොටීවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් කිසිවක් රැගෙන යන්න එපා කියනවා. ඇයි රොටි මල්ලක් පසුම්බිවල මුදල් රැගෙන යන්න එපා කියන්නේ? දෙවන් වහන්සේ ඔවුන්ව බලා ගන්නවා කියන එකයි. කොහෙන් හරි ඔබට කෑම ටිකක් සපයා දේවි මිනිස්සු. ඒකයි රොටි ගෙනියන්න එපා කියන්නේ. ඔබට ඉන්න තැනක් දේවි. ඔබට ඇඳුම් පැළඳුම් දේවි. දෙවන් වහන්සේ බලා ගන්නවා උන්වහන්සේගේ ජනතාව තුල සේවයක් කරද්දී ඒ ජනතාව ලව්වා ඔබව බලා ගන්නවා. ඒක තමයි එහි අර්ථය. උන්වහන්සේ මත යැපෙන්න, මේ ලෞකික දේවල් වලට උන්වහන්සේ මත යැපෙන්න. කමිස දෙකක් නොගෙන යන්න
ඔවුන්ට අණ කරනවා වහන් පයලා යන්නම අණ කරනවා ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂාවට වහන් පයලා යන්න වැඩිපුර ඇඳුම් ගෙනියන්න අවශ්‍ය නැහැ ඔබට ඒ දේවල් අවශ්‍ය වෙලාවට ලැබෙනවා අන්න ඒ අර්ථයෙන් තමයි උන්වහන්සේ මත යැපෙන්නට දිව්‍ය සංරක්ෂණය කිරී විශ්වාස කරන්නට තමයි ඔවුන්ට ආරාධනා කරන්නේ එතන මම කිව්වා ඔවුන් නොපිලිගත්තොත් එහෙම ඒ කියන්නේ ඔබ සේවය කරන්න යන තැන ඔබව පිළිගත්තේ නැත්නම් උන්වහන්සේ කියනවා ඔබේ පාදවල වැකුණු දූවිලි පවා ගසා දමලා යන්න මොකක්ද ඒකින් කියන්නේ ඒ කියන්නේ ඒ ප්‍රතික්ෂේප වීම මතක තියාගෙන යන්න එපා ඒවා ආයෙ අරගෙන යන්න එපා සමහර අය ওই දූවිලි පැකට් කරලා අරන් ගිහිල්ලා මූණේ තවරගෙන අනේ මට මෙහෙම කළානේ කියලා හිත හිත ඉන්නවා. ඒව එතනම ගසලා දමලා යන්න. ආයේ ඒවා ගැන හිතලා හිතේ කහටක් තියාගන්න එපා. කවුරු හරි ප්‍රතික්ෂේප කළාම මොකද ඔබට කාර්යයක් තියෙනවා කරන්න. අර පහුගිය දේවල් ගැන නලංගු වෙන්නට ඔබට වෙලාවක් නැහැ. ඒ දූවිලි ගැන හිතන්නට වෙලාවක් නැහැ. ඒකයි එතනම දූවිලි ටික ගසලා දමලා යන්න කියන්නේ. උනාංශගේ කාර්ය කරන්න යනකොට මම කිව්වා ප්‍රතික්ෂේප වීම එනවා ආමෝස් දිවසිවරයට ආවනම් සුදු පාවුලතුමාට ආවනම් ගෝලයන්ට ආවනම් ක්‍රිස්තුන් වහන්සේට ආවනම් ප්‍රතික්ෂේප වීම අපිට අනිවාර්යයෙන්ම එනවා ඒ ප්‍රතික්ෂේප වීම හමුවේ කටයුතු කළ යුත්තේ කොහොමද කියලා අපිට අද මතක් කරනවා ස්වාමින් වහන්සේ ඒ අනුව අපේ කැඳවීම ගැන අද මෙනෙහි කරන්නට අද සුදු ලීවිලි අපට ආරාධනා කරනවා ආරාධනාව පිළිගන්න අපි සූදානම්ද අපි දැන් නැකිටලා අපගේ විශ්වාසය හඬනග ප්‍රකාශ කරමු එකම දෙවන් වහන්සේ කෙරීමම විශ්වාස කරමි ආසා පොළොද පිරු පිරු සියලද මා බදල සිරවල දිව්‍යයන් කෙරී විශ්වාස කරමි දෙවියන් වහන්සේක ජනත පුත්‍රයාණන්ද එකම ස්වාමීන් වන දෙවිස සුවාසේ කෙරීද විශ්වාස කරමි උන්වහන්සේ සෑම කල්පිතෙන පෙර පියනන්ගේ චරිතෝසේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේන ආලෝකේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වවන්සේක ජනතු නමුන් මවන්න ලැබ උන්වහන්සේ පියන්වන් සමග එකම බවත් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක උන්වහන්සේ පිටගෙන සියල්ල මවුන් ලැබේ මිනිස් අපෝදේශාද අප ගැලෙමු උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් මෙස වදාළසේක ශ්‍රද්ධාවෙන් වහන්සේගේ අනුභවයෙන් කනි මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මිනිස්යා වූසේක තවද උන්වහන්සේ අප උදෙසා පොහොස පිළාත් යටතේ කුරුසයේ සුම් ලැබ මරණේ වේදනා විඳ උකුත් වී තැපත් කරනු ලැබුසේක සුද නිවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්සානුසේක උන්වහන්සේ ස්වර්ගාරෝහණය පියනන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක ජීවතුන් බලු දෙවිනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක උන්වහන්සේගේ රාජ්‍යද කෙළවරක් නොමැත්තේය පියනන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායක නන්දමු සුදාතන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි උන්වහන්සේ පියනන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමියත් ලැබෙනසේක උන්වහන්සේ දිවසුන් මගින් කතා කළසේක අපෝස්ගේ පැවතෙන එකම ශිදුව කතික ස්වභාව කෙරෙහිද විශ්වාස කරමි පෞකමාව සඳහා එක ප්‍රසාසනාපණයක් ඇති බව අදහා ගනිමි තවද මාගේ නැවත නැගිටීමද මත් පෙම්ස දා ජීවිතයේද බලාපොරොත්තු වෙමි ආමෙන් අපි මේ විශ්වාස තුල අපගේ පොදු ආයදීම් ස්වාමීන් වහන්සේ දිරිය තබල යාඥා කරමු ශුද්ධ ස්වභාවයෙන් වෙන යාඥා කරමු ආදර දේපියාණනි ඔබ වහන්සේම තෝරාගෙන තම්බෙල්ල පෝෂණය කිරීම සඳහා දූත කාර්යය පැවරුව අප මේ සම්මෙදේ දානන්ද ඒ මග යන කන්‍යසෝයිරියන් හා සමස්ත පූජක පැවති සැම කිතු සම්ඳුන්ගේ දිව්‍ය හෘදයේ තුල සගවාගෙන බලගන්වා ආරක්ෂා කරන පිණිස ජන නායකින් වෙනුවෙන් ආඥා කරමු ආදර දේපියාණනි
දේශේ පාලනය කිරීම සඳහා කැපවීම ලබා ඇති ජනනායකයන් තම කැදවීමේ අගය වටහාගෙන රටට සුබදායී වන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වරම් දානය කරන පිණිස ස්වාමිනී අපගේ ආඥා සවදාල වෙනම ධර්ම දූතයන් වෙනුවෙන් ආඥා කරමු ආදර දේපියාණනි දහම් දූත සේවයේදී සිටින සෑම දෙනාට තම දූත මෙහෙවර කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් එම කාර්ය දෙවිඳුන්ට ප්‍රසන්න කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම දානය කරන පිණිස ස්වාමිනී අපගේ ආඥා සවදාල වෙනම දේව කැදවීම සදා ආඥා කරමු ආදර දේපියාණනි එදා දේව රාජ්‍ය ප්‍රකාශ කිරීම සඳහා නොවර්ධින සුළු මිනිසුන් තෝරාගත්තාසේ අදද මෙම දහම් කෙත පෝෂණය කරන්නට කැදවීම අප ග්‍රාමය තුළ බිහිවන කරන පිණිස ස්වාමිනී අපගේ ආඥා සවදාන වෙනව මොහොතක් අපි හැමෝම දෙනෙත් පියාගෙන දෑත් වැඳගෙන අපගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් යාඥා කරමු මේකද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපට ලැබේවා ආමෙන් පන්රොප්පු කිරීමේ අවස්ථාව දෙවි ස්වාමිනී අප වහන්සේ පුදන මේ පූපේ වහන්සේගේ මහා දයාවෙන් අප ලබාගත් හේඳ පොළවේ සරුසරින් සහ මනුෂ්‍යගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේඳ අප සඳහා ජීවනදායක භෝජනේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දිව්‍ය වහන්සේට සදා ප්‍රශංසා වේවා ලෝකාග්‍ර දෙවි ස්වාමිනි අප වහන්සේට පුදන මේ මිදිරස්ස වහන්සේගේ මහන් දයාවෙන් අප ලබාගත් හේඳ මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේඳ අප සඳහා ආත්මික පාණි බවට පත්වන හේඳ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගයේ සිල්බත් දෙවි පියනන් වහන්සේට ප්‍රසන්න වෙන පිණසේ ආඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රසංසාවත් මහමයක් අතන සඳහාද? අපට වහන්සේගේ මුළු ශිදෝස ස්වභාවයක් වන සඳහාද? ඔබගේ ආශ්‍රේ ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. මහෝත්තම දෙවි ස්වාමිනී අප මේ පුදන පඬුරු මගින් ඔබ වහන්සේගේ මහිමයේ පසසන්නටද ඔබ වහන්සේට හිමිනිසි වන්දනාව පුදන්නටද අපට පිහිටුව මැනව. මේ ප්‍රසාද නිධානයේ සහභාග වීම තුළ සැබෑ භක්තියද සිත් සාමයේද ලැබමින් ඔබ වහන්සේ හා එක්වීමේ මිහිරක් දකින්නට අපට වරම් දුන මැනව මෙකීද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපට ලැබේවා ආමේන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවන වෙන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු ඒ ඔබේ තුද ක්‍රියාවකී
පරිශුද්ධ පියාණනී සිල් බලස් දාතන් දෙවි ස්වාමිනී සමකල්හිද සමතැනිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය අපගේ ප්‍රශංසාවෙන් ඔබ වහන්සේගේ මහිමයට වෙනසක් නොවන්නේය ඔබට ප්‍රශංසා කිරීමට අපට වරම් ලැබෙන්නේද ඔබ වහන්සේගෙන්මය අපගේ තුති පිදීම ඔබ වහන්සේට ඉතාල්ප දෙයක් වත් අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ඔබ වහන්සේගේ ඉදීමනා ලැබෙන්නේය ඔබවහන්සේ මගින් අහස්ද පොළොවද සුරදූත සමූහයේද ඔබවහන්සේට නිතර ගයන තුති ගීයට අපි දුමෙසේක් වෙමු සුවිසුද්ධය සුවිසුද්ධය ලෝකාධිපති ස්වාමීන් වහන්සේ සුවිසුද්ධය ආහස පොළොවතුමගේ මහිමේ ප්‍රීති වේ ස්වර්ගයේ ජයසී වේවා ස්වාමීන් වහන්සේගේ නාමෙන් වඩු තුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජයසී වේවා එසේ ස්වාමීන් වහන්සේ සැබවින්ම සවිසුද්ධිය සිරස විසුද්ධතාවය ලුපත ඔබ වහන්සේම එහින වහන්සේගේ ආත්මයන් ඥාන උභාවයෙන් මේ පඬු පරිශුද්ධවත් කරන මේ ණයදීමු අපේ සේ යදුනි මේ පඬු අපෝදේ සපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරය බවට පත්වන සඳහාය උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් මේ කඩා ස්වකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසෙක ඔබ සැම මේන් ගැන අනුභව කරන්න සැබවින්ම මේ අවබෝධය සපවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජන වල දොපසුනා සෙම කුසලානන්ද රැගෙන නැවත තුති පුදා ස්වකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසෙක ඔබ සැම මේන්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ දනන්ත වූ දෙවිස් මේ මාගේ රුධිර කුසලානයි පෞකමව සඳහා බෝධි සාද සින මනුෂ්‍යන් දෙසා දේ වගුරුන් ලබන්නේ මාසේ කිරීම පිණිස මේ සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. වහන්සේගේ මාර්ගයෙන් දුතාන්ද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීමදායක කුසලානන්ද අපි වහන්සේට පුද කරමු. ඔබ මේ ඉස්සිරිබිනපට සේවය කරන්න සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවණතවයිද සිටිමු. ස්වාමිනී මුලේ පෙතර පවත්නා වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධ උතුම පියාණන්ද විමල් ශ්‍රී ජයසූරිය නැමැති අපගේ රදගුරුතුමන්ද සකල පූජක පිරිස සමග මෙහි රැස සිටින සමදින ඇතුළම සභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව මේ මොහොතේ අප අතරින් වියෝ වූ හැමදෙනා සිහිපත් කරලා අපි ආඥා කරමු විශේෂයෙන් මේ දිව්‍ය පූජාව ඔප්පු කරන ඒ වියෝ වූ සෑම ආත්මයක්ම අපි සිහිපත් කරගමු මෙලවින්න බොහන්සේ වෙත කැඳවාගත් එම දාස දාසීන් සිහි කළ මැනව ප්‍රසාද ස්නාපනයේදී පාපෙන් නැසෙමින් බොහන්සේගේ පුත්‍රයන්ගේ මරණයට සහභාගී වූ වුන් උන්වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගිටින්නට සලසුණු මැනව උත්ථානයේ බලාපොරොත්තු වූ මීගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණනකු සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඬලේ ආලෝකයේ වෙත රොන් පිළිගත මැනව අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද සුදෝජු සේමනි දුන්ද භාග්‍යවත් අපෝස්සලවරුන්ද සෑම කාලයන්ම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙව් සුදෝජු සේමාස් මුනිතුමන්ද සුදෝ අන්තෝනි මුනි දුන්ද ඇතුළු සිරම ශුද්ධවන්තයන් සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද උන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව මේ දිව්‍යාගය තුම් අවස්ථාව සඳ හැමෝම දෑත් වැඳගමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුද්ධාත්මයන් හා සමග එක් වැඩවසන්නා වූ ඔබ වහන්සේට
සකල ගෞරවයක් මහීමයක් සදහටම හත් වේවා. නැකිටලා ක්‍රිස්තුන් වහන්සේ අපට ගෙන උලෙසම දෙවි පියනන් වහන්සේ අමතම ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලෙවිදිට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට උදානය කළ මෙනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මෙලව අපවස්සට සීමට අපට නොදී අයහපතින් අප මුදාගත මෙලව ස්වාමිනී සිල්ව යහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමිදෙන මෙන්ද අපි ආයෙදිමු. එවිට බොහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පමින් මිදී සිරු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමීප සංගත බා යමි මාගේ සාමීපට දෙමි ස්වකීය ශ්‍රාවක නම තබදාන ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි මේ ස්වභාවට සාමී සමගී දාණය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සීක රජකම් කරන සීක ස්වාමින් වහන්සේගේ සාමයේ ඔබ සමිනිතරව පවතිවා ඔබ සමගද පවතිවා. අපි කිනිකාට සාමයේ පතමු ඔබට සාමයේ වේවා. ලුවේ පවණිතේ වාජපාලකේ ආරණි අපට කරුණා කළ මැනව ලුවේ පවණිතේ වාජපාලකේ ආරණි අපට කරුණා කළ මැනව ලුවේ පවණිතේ වාජපාලකේ ආරණි අපට සාමය දුන මැනව සප්‍රසාදේ වැඩ සිටින ජීවමාන ජේසු සමිතුනි මේ මොහොතේ සක්‍රමේ දුවකරින් ඔබ වහන්සේව ලබා ගැනීමට දේවස්ථානයට පැමිණීමට නොහැකිව දෙසා අපි ආඥා කරමු. ජේසු සමිතුනි උතුරට මෙන්න දෙවියන් වහන්සේගේ බැටළු පොතකයනු මෙන්න ලොවේ පව හරින තැනන් වහන්සේ මෙන්න දෙවියන් වහන්සේගේ සේවයේ සඳහා අපව කැඳවන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ බොහෝසින කැඳවීමලත් අපි හැමෝම වාග්යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව ඊට මාගේ ආත්මය සුවන්නේය. Thank you.
ආඥා කරමු. සදාතන දෙවිඳුනී ඔබ වහන්සේගේ මහඟු දීමනා ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදමින් මෙලෙස ආයද සිටිමු. මේ දිව්‍ය අභිරහස අප නිතර සහභාගී වන්නේ යම්සේද එසේ මේ මගින් ලැබෙන ගැලවීම දායක ප්‍රතිඵලය දිනෙන් දින අප තුන වැඩි දියුණු වන්නට සලසනු මැනව මෙකිද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදේ සම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සිරුබල දිවි මහෝත්තමයන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද අප සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේ. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. තුති ප්‍රශංසා කුරුසඩයාලමින් අපේ සතුරන්ගේ අපකලවා දේව අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්මෘතු සාන්තුගේ නාමින් නාමින් ජේසු ජෙස්පීටයි ජෙස්පීටයි පියානනි.